ත සරණයි ගොඩාකාය ප්‍රශ්න ආරගෙනයනවා සම්බධතා සම්බන්ධෙන් ඉතිං ඒ ගැන පුංචි කරුණටිකක් ඉදිරිපත් කර තුොන්න්නයි කිය හිතුුණ විශේෂයෙන් මේ ආදර සබන්ධතා ගැන රිලේෂන් ශිප් ලන්ිපස් ගැන ඉතින් ගොඩාක් කලාවට අපි මේ සම්බන්ධකද අපි ආදරය කියලා කියන ඇත්තටම ආදරය කියෙ එකට නෙමෙයි අපි වෙන හැඟීමකට තමයි ආදරය කියන නම පාවිච්චි කරන්නේ අපි ආදරය කියල කියන්නේ ඕනිකමකට අවශ්‍යතාවයකට අපි සාමාන්‍යයෙන් කෙනෙකුට ආදරය කියල කියද්ද ඒකෙන් අපි අදහස් කරන්නේ මට ඔයා ඕනි කියන එක මං ඔබට ආස කරනවා කියනෙ එක ඔබ මට ආදරය කරන එක මට අවශ්‍ය කියන එක ඔබ මට ආදරය කරොත් තමයි මාව සම්පූර්ණ වෙන්නේ මට සතුටක් හැඟෙන්න්නේ මගේ ජීවිතතය සතුට වෙන විදිහ ස සතුට කියන හැඟිම මට දැනන්න ඉඩ සලස්සන්න කියනවාගිකක් තමයි අපි ආදරය කියල කියන්නේ ඔබේ ආදරය ලැබුණොත් තමයි මට මේ සතුට කියන එක ලැබෙන්න්නේ කියන අදහසක් තමයි තියෙන්නේෙ. මේකෙන් අපි ඇත්තටම ආදරය කියල අදහස් කරන්නේ මේක නම් එහෙම නම්. ඒකෙන් අනිත් පුද්ගලයා ගැ අනිත් පුද්ගලයායට අදාළකාරණයක් නෙමයි කියවෙන්නේ. අපි මේ අදහස්කරන්නේ ම ඔබට ආදරය කියලා කියන්නේ ඔබමට ඕනි කියෙ ගනම් මං ඔබට ආස කරනවා කියනෙ නම් ඒ හැඟීම අනිත් පුද්ගලයා සම්බන්ධ අදාළ දෙ න්නෙමේ. ඔබට එම දැනවාද කියලා බලන්න මේ ග අනිත් පුද්ගලයා සම්බන්ධ යද කියලා. මෙතන තියන්නේ ඔබට ඕනි දේ ගැන විතරයි මේ කතා කරන්න. ඔබට ඕනිදේගැන විතරක් ඇතිවන හැඟීමක් විතර හිතන තියන්නේ එතන දී අදහස් එෙන්නේ ඔබේ ජීවිතේ යම් කිසි අඩුවක් තියෙනෙක් ගැන ඔබේ ජීවිතය අඩුවක් ගැන තමයි ඔබ අදහස් කරන්නේ ඒ නිසා තමයි ඔබ අනුන්ගෙන් දෙයක් ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ මගේ ජීවිතය අඩුවක් තියෙනවා කියන හැඟී මෙැතනින්ඇලියිටෙනවා ඒ වගේ මනුන්ගෙන් ලබාගන්න බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා කියන හැඟීම මෙතැනම් එලියටෙන. ඉතිං අපි බලාපොත්තුව වෙනම් මම අදරේ කියල කාටහරි කිව්වාම අනිත් කෙනත් මට පෙරලා ආදරේ කියල කිය යුතුමයි කියෙන හැඟීමක් අපය හිතේ තියනවා එතකොට ඒ කෙන පෙරලා ආදරේ කියලා නොකිවුවත් ඔබට මොකක්ද වෙන්නේ ඔබට කොහොමද දැනෙන්න්නේ කියලා පොඩ්ඩක් හිතල බලන් ඔබ නොසන්සුන්වෙයි කලබලවෙයි ඔබට තරහායයි ඔබ අවුල්්‍යයයි ඒවගේ දේවල්ද වෙන්නේ කෙල හිතල බලන් ඔබට කොහොමත් දැනෙන්නේ කියල බලන් ඇත්තට මෙහෙම ටිකක් නම් දැනෙන්නේ ඒක ආදරේද නැත්ත ඕනිිකමද අවශ්‍යතාවේද ඉති ඇත්තටමනං ඔබේ හිතේතියන්නේෙ සැබෑ ආදරය නං අනිත් කෙන ඔබට පෙරලා ආදරේ කිව්වත් නැතත් ඒ ප්‍රශ්නයක් වෙන නෑ එක ගැටලුවක් වෙන නෑ මොකද ආදරය කියලා කියන්නේ මක් ලබාගන්න දෙයක් සම්බන්ධයෙන් ලබාගැනීම සම්බන්ධයෙන් පවතින හැඟීමක් නෙමයි ඒක දීම සම්බන්ධෙන් පවතින හැඟීමක් අනිත් කෙනා වින්ද මෛත්‍රිය වගේමයි ත්‍රභාවනාගෙනෙක ලංකාව විජානප්‍රියයිනි ඒකත් බලන් අපි කෙනෙකුට මෛත්‍රී කරන්නේ යමක් දක් අපේ මනස ඇතිවන හැඟීමක් එලියට දීමක් හැරෙන්න යාගින් අපි යමක් බලාපොරොත්තු වෙන අනෙවේ. හැබැයි මේක ලේසිනෑ මොකද අපේ මනස ප්‍රෝග්‍රෑම් වෙලාති එන්නේ ආදරය කියන එකට යමක් ලබාගන්න විතරමයි. ඉතින් මෙතනද ඔබට අවුල්යනවා කියලා කියන්නෙම ඒක මේ හැඟීම දීමක් නෙමයි යමක් ලබාගැනීම සම්බන්ධෙන් තියෙන හැඟීමක් විතරයි. එතකොට, පිට එහෙම හිතෙනවා කියන්නේ ආදරේ දී අනිත් කෙනාගෙන් යමක් ලබාගන්න හැඟීීමක් නං අපි මේ ආදරය කියල දකින්නේ කියන්නේ අපි මේ හදන්නේ අනිත් කෙනාව පාලනය කර අනිත්ගෙනා මට ඕනි විදිෘතියන් අනිත් කෙනාගේ සතුර සැනසම් මරන් අනිත් කෙනගේ සතුට විනාස කරන්නගේ සතුට අපිට තවදුරටත් අදාලනෑ ඒයාගේ සැනසීම අපිට තවදුරට තදාලනෑ අපිට ඕනි විදිහයට ඒ කෙනාව පාලනය කරන්න හසරුවන හැගීමක් මයි මේ යටටිින් වැඩරන්නේ ඉතිං අපි කෙනෙකුට ආදරය කියලා කිව්හම එයා අපිට ප්‍රතිචාර දැක්වුවත් තමයි අපට ආදරය කියෙනෙක දැනෙන්නේ කොඩක් කලාවට අපි හිතං ඉන්න විදිහයට. අනිත්ගෙනා්‍රචාරයක් දැවුවත් ම අපට ආදරය දැනෙන්නේ ඉතිං ඒක එහෙම නම් එතන තියෙන්නේ යමක් ලබාගැනීමේ අවශ්‍යතා විතර මයිමකොද යාගේල යමක් ලබුණො විතර අපි ආදරය කියනිෙ අපේ මනසේ හට ගන්නවත්. අපිට දැනෙන්නෙවත්. ඉතිං ඒක තවදරට ආදරයක් නෙමයි. එතකට මේ වගේ මානසිකත්වය එකකද අපි මේ ආදර ආදරය කරනවා කියන වෙනුවෙන් අනෙකා වෙනුවෙන් යමක් කරන්නෙම යම් ඒ වෙනුවට ආපවු් දෙයක් බලාගෙන. අපි දෙයක් දුන්නත් එයා වෙනුවෙන් වැඩක් කරත් එයා වෙනුවෙන් කැපකිරීමක් කරත් හැමදේම කරන්න එයාගෙන් දෙයක් බලාගෙන විතරමයි. එතකොට අපි එයාගෙන් දෙයක් අහපව් බලාගෙන නං යමක් දෙන්නේ ඒ කෙන වෙනෙන් යමක් කරන්නේ. කැපවෙන්නේ ඒක ආදරයනෙම ඒක බිස්නසි එකක් එතරයි. මොකද. ඔබ ආදරේ දෙන කියෙන ආදරේ නොදුන්නොත් ඔබ ඔබ ආදරේ ආපව ගන්නවානං ඔබට ආදරේගෙනක දැනින් ඇත්තන් දීපේවතා ඉල්ලන්නනවානං ඒක විි්නස කක්විතරයම්මකො විි්ස් සලදි වෙන්නේ හෙම දෙදයක්. ඉතින් නිකමට හිතන්න ඔබ දැන් තනිකඩවෙන්න කෙනෙක් ඔබ තනිකඩ වෙදති ඔබ හිතේ වෙන කෙනෙක් වෙනුවෙන් ආදරේ හටගන්න ආදරේ ඇතිව වෙනවා එතකොට එයාන් නොලබුණොත් ඔබට ඉතුරුවන්නේ දුකිත තත්වයක්නම් ඔබට ඉතුරුවෙන්නේ දුක්මසු ස්භාවයක් නම් ඒක ඇත්තට මාදරේනෙම ඒක ඕනෑකම. ඒ නිසා තමයි මනිස්සු ොඩක් කලාවට කියන්නේ මේ ආදරේ හරිම රිදුම් කණ දෙයක් මේක කිසිම සතුරක්නෑ දුකාක් මේක වේදනාත්මක දෙයක් කියලා කියනවනන්ඒක තේරුම තමයි ඔය රිදධන්න ආදර ෙමේ ඕනෑැකම තමයි ඔබට රිදවලා තියෙන්නේ ඔබට යමක් ගැනීම තියෙන හැඟීමම තමයි ඔබට රිදවලා තියෙන්නේ ඔබට ඕනිද නොලබරුණ නිසා තමයි ඔබට රිහිදදිල යෙන්නේෙ ගාදරය නෙමයි ඉතින් මේ වගේ මානසිකත්ව එකකදිී ඔබ ගොඩක් කලාට හිතන්නේ ඔබ ගැන විතරයි ඔබ අනිත් කෙනාට ඇත්තට මාදරේනම් හොඳදර මතක තියාගන්න ඔබ අනිත් කෙනාට ඇත්තට මාදරේ නම් එයා ඔබ එක්ක ඉන්න නැතියකින් එය සතුටින් ජීවත්වෙන නම් ඔබ එක්ක න්නට වැඩියේ එයා ඔබේ එක්ක නොසිටීමෙන් එය සතුටින් ජීවත්වෙනවා නම් ඉතින් ඔබට තවන් වෙනුවෙන් සතුට වෙන්න පුළුවන් හන්න එක තමයි සැබෑ ආදරේ. හැබැයි, ඒ අය ඔබ නැතු සතුටින් ඉත්ති ඔබට යාලා නැතුව දුකක් නංගන්න එකෙනා නෑ කියලා ඒක ආදරේ වෙන්න නෑ මේ වන්න ස තේරුම් මරගෙන ජීවත්වයෙන මුකද ගොඩක් අය කියන්නේ මේ වගේ තත්ත්ව එකදී අපිට සාමයන් ලෞුක ජීවිතය පවත්න්න බැහැ කියලා හරි මෙහෙම තත්ත්වයක් තමයි මේ ආදරය කියන හැඟීමට තියෙන්න්නේ කෙළ අඩුගාන ැනගෙන හිටියොත් ආදරේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙනකොට එක ගලපගන්න හරි අපිට හිතක් පහල වෙන. මේක නෙවෙයි නේදාදරයේ මෙහෙම නේද වෙන්න ඕනි කියලා අර රිදුම්කන ඔබ කියන්නේ ආදරේ දුකක් කියලා. ඒම දුකක් වෙදනාවකාපු වෙලාවකට මෙතන තියෙන ඇත්තස්භාවය මොකක්ද කියලා අඩුගානේ අපි දැනුමක් වශයෙන් හරි දැනගෙන හිටියොත්. හිතල මතලා තිබුණ නොත් කල්පනා කරලා තිබුණොත් අරවගේ ප්‍රශ්නයක් කාපු දැනකට අපිට පාවිච්ච කරන්න පුළුවන් එක උදව්ව ගන්න පුුවන් පෙහිට ගන්න පුළුවන්. අන්තයට මකඩා වැටනි නැතු අපිට නැගිටීන දහිරආදාගන්න පුළුවන් වෙන අඩු ගානි දැගෙන හිියොත් ඉති මෙතන තියෙන වැදගත්මදේ තමයි ඔබට යම කෝනිි කියලනම් ඔබ හිතන්න ආදරේදි වෙන කෙනෙක්ගෙන් ඔබට ආදරය හරි වෙන යමක් හරි ඔබට ඕනි කියලනම් ඔබ හිතන්නේ එක කියන්න ඔබ අටිහිතේ විශාසයක් තියෙන එක දැනටමත් ඔබ ලඟ නෑ කියලා මොකද අපි යමක් ඕෝනිි කියන්නේ යමක් හොවාගෙනයන්නේ යම කකිල්ලන්න නැති යමක් විතරයි අපිට යමත් තියෙනනං අපි හවාගෙන යන්නෑ අපි ඉල්ලන්න අප බලාපොරොත්තු වෙන්න ඉතින් දැනටමත් ඒක ඔබලඟ තියෙනවනං විතරයි ඔබට එක තවගෙනෙකොට දෙන්න පුළුවන් වෙන්න ත එහෙම තියෙනවා කියෙන හැඟීමම තියන ඔබ ඉල්ලන්න යන්නේ නැවබට ආදරය කියනෙ එකක් දැනටමත් ඔබළඟ තියෙනවා කියලා දැනු ඉල්ලන්න ෙත් නෑ එක දෙන්නත් පුළුවන් වෙන්න එතකොටයි එතන දදි තමයි ඔබට හැගීම හොඳරම තරම් ගන්න පුුවන් ම දැනටමත්තඒක ඔබලළඟ තියනද. එනිසා ඒ කෙනා අරවගේ වච්චනයක් කියව නැතිව වනා කියලා ආදරය කියනක මට දුන්න නෑ කියලා අපිට දුකිත ස්වභභාවයක් ඉතුරුුවෙන නෑ. ඉතින් ඔබ හිතන වනං ඔබ ළඟ ආදරේ නෑ කියලා එතකොට හෙන කොම ඔබ තාව කෙනෙකුට ආදරේ දෙන්නේ. ඔමොකද ඔබ ඉල්ලන්නන් ඉල්ලනවා කියන්නේෙම ඔබලළඟ නැතිදයක් ඔබ ඉල්ලන්න ඉතින් ඔබ එවනාට කෙනෙකුට ආදරය කියලා කියනවනං දැනටමත් ඔබලංගඔ ආදරය කියනෙක නැත්තං කොටේ වචන පවිච්චි කරද ඔබට මොකක් දැෙන කියල බල අපි යමක් කෙනෙගෙන් ඉල්ලන්නේ අපිළඟ යමක් නැති නිසා එතකොට ආදරේ ම අනිකගෙන් ඉල්ලනවා කියනෙක දැනටමන්මල්ලඟ නෑ එතකොට ඔබ අනිකාට ආදරය කියල කියවා කියන්නේ එක වච්චනටික තියන හැගීම මොක් දෙක කියදී ඔබට දැනෙන්නමකන්ද ඔබ කෙනෙකොට ආදරේ කියනකින් අදහස් කරන්නමකාක් එතකොට චුට්ටක් හිතල බලන්නේ ගැන කොටඔ රිලේෂිප සබන්ධෙන් ආදර සමඳතා සම්බන්ධෙන් මනසේ හටගන්න ජීවිතවල හටගන්න ප්‍රශ්නලට හොඳ විසඳුම්ටික ොවා ගන්න පුළුව. මනසින් අන්තේයට ම කඩා වැටනි නැතු ඔබ ඒක ශක්තිමතු මහුණ දෙන්න පුුවන් පෞරජෂ දාාගන පුළුව. එනිසා මේ කන්සෙප්ටක් ගැන මේ සංකල්පය ගැන මේ හැඟීම ගැන හරියට අර්ථ විග්‍රහ කරගෙන හොඳර තේරුම් රගන්න එතකොට ඔබට ලේසිවේ ඔබේ සමඳතා සාර්ථක විස්සර හටරයන් තෙරුවන් සරණයි.